than television televakia. Television televakia. අප දුප්පත් දුප්පත් නෙවෙයි නිවැරදි වචනය බංකොලොත් බංකොලොතුත් නෙමෙයි වඩාත්ම නිවැරදි වචනය බංකොලොත් වෙන්න ඉඩ හැරිය රටක් අප ඊයේත් සඳහන් කළ පරිදි දැන් අතේ තියෙන්නේ ඩොලර් මිලියන 50යිලු ඒ කියන්නේ එක තෙල් නැවක් විතරයි ගන්න පුළුවන් විදේශගත ශ්‍රමිකයින්ගෙන් ව්‍යාපාරිකයින්ගෙන් මොන තරම් ඩොලර් එල්ලුවත් එවන්නේ නැහැ කිසිම අයෙකුට අපේ හොර දේශපාලන නඩය දැන් විශ්වාස නැහැ. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්මයාගේ උත්සාහය අගය කරනවා. නමුත් විදේශගත ශ්‍රමිකින් බයයි දුක් විඳලා හම්බ කරන ඒ තුට්ටු දෙකත් මෙහාට එවනකොටම හොරා කාවි කියලා. හොරා කෑවේ නෑ හොරා කන්නෙත් නෑ කියන එකට කදිම උත්තරය ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ලබා දුන්නා. මේ ජාලි වික්‍රමසූරිය පිළිබඳ කියපු නඩුව තමයි ලංකාව වෙනුවෙන් තානාපති කාර්යාලයක් මිලදී ගැනීමේදී ඔහු මුදල් වංචා කොට ඇති බව. තිරු නඩේෂන්ගේ නමින් තමයි බැසිල්ගේ ගොඩක් දීපල තිබෙන්නේ. විශාල උත්සාහයක් දරුවා යහපාලන කියන ආණ්ඩුව මෙම එයා බස් ගිවිසුම කැන්සල් කරා. කැන්සල් කිරීම සඳහා ඩොලර් මිලියන 115ක් දුල. ඩොලර් මිලියන 115. ආසන්න වශයෙන් ගත්තොත් තෙල් නැව් 4ක්. ඒ ෆයිල් පිටින් මේ අනුරලට අහුණු ටික විතරයි. බැලූ බැල්මට මීට වඩා හොරා කාලා තියෙනවා. නැත්නම් මේ රට මෙහෙම බංකොලොත් වේවිද? මේ වෙලාවට මතක් වෙන්නේ පුතාලා 3 දෙනයි රුපියල් 100 කතාවයි. තාත්තා කෙනෙකු රුපියල් 100 ගානේ පුතාලා 3 දෙනාගේ අතට දීලා කිව්වා ඒ සල්ලි වලින් ඕනම දෙයක් අරගෙන කාමරය පුරවන්න ක්‍රමයක් හොයන්න කියලා. එක් පුතෙකු රුපියල් 100ට පිදුරු ගෙනල්ලා කාමරය පුරවන්න උත්සාහ කළා. අනිත් පුතා පුළුන් ගෙනත් කාමරය පුරවන්න උත්සාහ කළා. මේ දෙන්නටම කාමරය පුරවන්න ලැබුණේ නැහැ. අනිත් පුතා රුපියල් 2කට ඉටිපන්දමක් අරගෙන ඒක පත්තු කරලා කාමරයේ තිබ්බා. කාමරය ආලෝකවත් වුණා. හැබැයි 3 වෙනි පුතා රුපියල් 100ෙන් 98ක්ම සාක්කුවේ දාගත්තා. ටික වෙලාවක් යනකොට ඉටිපන්දම දිය වෙලා ආලෝකයේ අඩු වෙලා නිවිලා ගියා. ඇත්තටම අපේ රටේ මේ දේශපාලන නඩය ඒකමයි කළේ. ඉටිපන්දම් එළිය පෙන්නලා රටම මංකොල්ල කාපු එක. ඒ කියන්නේ රුපියල් 100ෙන් 98ක්ම සාක්කුවේ දාගත්ත එක. ඒක නිසා තමයි මේසා විශාල ණයකන්දක් ලෝකෙන් ඩොලර් මිලියන ගණන් බිලියන ගණන් ණය අරගෙන තියෙනවා. ණය දීපු රටවලුත් තියෙනවා. ආපසු ගෙවන වාරිකක් තියෙනවා. පොලියත් ගෙවන්න ඕනේ. පුදුම වැඩේ කියන්නේ ඒ ණයවලින් කරපු දෙයක් නැහෙනේ. අරගෙන තියෙන්නේ එක එක රටවලින් නැත්තම් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලෙන් මේ ගත්ත ණය ඒ විදේශ ආයතනවල හෝ අධීක්ෂණයට ලක් වෙලා නැහැ පුදුමේ කියන්නේ මේ බොහෝ ව්‍යාපෘතිවලට මුලින් ඉල්ලූ ණයට පසුව තව අතිරේක ණයකුත් අරගෙන තියෙනවා මේ මහා ණය කන්ද ඇත්තටම කවදාවත් නිවැරදිව විගණනය වුණෙත් නැහැ මොකද විගණනය කරන්න මෙහෙම ණය ගන්නවා කියලා දැනගෙන ඉන්න එපායයි නේද දැන් ඒකත් හරි පැහැදිලි. කවුරු කොහොම ඔළුවෙන් හිටගෙන කිව්වත් අනේ අප ඩොලරයක් තියා 7ක්වත් හොරකම් කරලා නැහැ කියලා. එහෙනම් ඔය මන්ත්‍රී හෝ ඇමති වැටුපෙන් ඔය ගෙවන සැපවත් සුකෝකබෝගී ජීවිතය රටටම කියලා දෙන්නකෝ. අපිත් ආසයි ඔහොම ජීවත් වෙන්න. මේ මැති ඇමති දේශපාලන හොරුන් මෙහිදී මුවා වෙන්නෙම වත්කම් බැරකම් ප්‍රකාශයට. ඒ කියන්නේ තමන්ගේ නමට ඇති චංචල සහ නිශ්චල සියලු වත්කම් හෙළි කරන ප්‍රකාශයට. අප මෙහෙම හිතමු යතුරු පැදියක් හොරකම් කරන හොරෙක් හොරකම් කළ යතුරු පැදිය තමාගේ නිවසේ ඉදිරිපිටම තියාගෙන ඉන්නවද? නෑනේ හොරකම් කළ සැනින් යතුරු පැදිය කෑලි කඩලා විකුණන තැනකට ගිහින් දෙනවා. ආයේ ඉතින් එහෙම යතුරු පැදියක් තිබුණද කියලවත් සෙවිලි බොරු. අපේ දේශපාලනඥයින් බොහෝ දෙනෙකුගේ වත්කම් බැරකම් ප්‍රකාශනත් එහෙම තමයි. හොරාගත්ත අයිතු ධනය තියෙන්නේ වෙන වෙන ගෝලීන් ළඟ. සමහර විට ප්‍රසිද්ධ ව්‍යාපාරිකින් ගාවත් තියෙන්න පුළුවන්. ඒ වගේමයි තවත් ඔය හතු පිපෙන්න වගේ අවුරුද්දට 2කට පොහොසත් වුණු ව්‍යාපාරිකින් ගැන හොයන්න එයාලා ළඟත් මේ හොරාගත්ත සල්ලි තියෙනවා.
අන්න ඒ විදිහට තමයි මේ හොරාගත්ත සහ හොරා ගන්න ධනෙ හංගලා තියන්නේ. එකක් හරි පැහැදිලි. මේ අයට වැටුපෙන් මේ ජීවිත ගෙවන්න බෑ. දේශපාලනයට එනකොට තිබුණේ යාන්තම් උළුදාපු පුංචි ගේ කෑල්ලක්. අද ඒකට හරියන විදේශ රටවලත් නිවාස ධනය දේපල නිරූපමලගේ තිරුණඩේෂන්ලගේ නිවාස ඊට කදිම සාක්ෂි. දැන් අපේ රටේ තරුණ කණ්ඩායමක් ඊයේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක හරි අපූරු ඉල්ලීමක් කළා. ඒ මේ දේශපාලනඥින්ට නම්බුනාම තාන්න මාන්න දෙන්න එපා කියලා. දීපුවත් ආයෙත් අරගන්න කියලා. ඒ තරුණ ඉල්ලීමට අපත් යම් සාධාරණයක් කළ යුතුයි. අද සිටවත් දේශපාලනඥයින්ට අතිගරු ගරු ශ්‍රීමත් ආදී විශේෂණ ගෞරව නාම අත්හරින්න ඕනේ. හෝන් ගහගෙන පාරේ වැරදි පැත්තෙන් අපිවත් පෙරලගෙන යට කරගෙන වේගෙන් යන ගමන්වලට විරුද්ධ වෙන්න ඕනේ. යනවනම් අපි වගේම වර්ණ සංඥා ළඟත් නතර වෙලා පෝලිමේ එන්න. හදිස්සියක් නම් ගිලන් රථයක් කරගෙන ඒක යන්න, ප්‍රශ්නයක් නැහැ. අපේ රටේ ජාතික ධනයෙන් නැත්තම් ජනතාවගේ බදු මුදල් වලින් විදේශ නායකින් හෝ ඉදිකරන දේ සඳහා කිසිදු ගොඩනැගිල්ලකට මොනම හේතුවක් උඩවත් දේශපාලනඥින්ගේ නම් දාන්න දෙන්න එපා. ඒ වගේමයි ඒ විවෘත කිරීම සඳහා දේශපාලනඥින් ගෙන්වන්නත් එපා. පීත්ත පටිය කපන්න ගමේ පොඩි එකෙකුට දෙන ක්‍රමයක් හදන්න. ඒ වගේමයි තමන්ගේ පෞද්ගලික ධනයෙන් හැර ජාතික ධනයෙන් ඉදිකරන කිසිදු ගොඩනැගිල්ලකට පාරකට දේශපාලනඥින්ගේ නම් දානවා නම් ඒකට විරුද්ධ වෙන්න අපට පුළුවන්කම තියෙන්න ඕනේ. අනාගතයේදී දාපු නම් ඉවත් කරන්නත් හැකි වෙන්නට ඕනේ. පාසල් විහාරස්ථානවලට ඉතා වැදගත් උත්සව අවස්ථාවලට දේශපාලනඥින්ව ගෙන්වන පුරුද්ද අතහරිමු. අඩුම ගානේ රට දිනපු ලොව දිනපු විද්වතෙක්ව ගෙන්න ගන්න, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරයෙක්ව ගෙන්න ගන්න, එමත් නැත්නම් ක්‍රීඩාවෙන් රටට නමක් ගෙනාපු කොල්ලෙක් කෙල්ලෙකුට අවස්ථාව දෙන්න. ඒත් බැරි නම් අලුත් නිර්මාණ කරපු අලුත් නිපැයුම් කරපු තරුණ තරුණියකට ඒ අවස්ථාව දෙන්න. එහෙම අයෙක්ව ගෙන්න ගන්න. ජනපති අගමැති තමන්ගේ පාසලේ ආදි ශිෂ්‍යෙන් වුණ පලියට ගෙන්න ගන්න එපා. මොකද යාලාවම පාසලට සමහරක් වෙලාවට ඒක අවනම්බුවක්. බොහෝ විට අනතුරක් ආපදාවක් වුණාම මාධ්‍ය අපද වාර්තා කරනවා. ජනාධිපතිතුමා හෙමත් නැත්නම් අගමැතිතුමා හෙමත් නැත්නම් සෞඛ්‍ය අමැතිතුමා විපතට පත් වූවන්ට වහා වෛද්‍ය ප්‍රතිකාර දෙන්න කියලා උපදෙස් දුන්නා කියලා. රෝහලකට රෝගියෙක් ගෙනාවහම ආයි වෛද්‍යවරුන්ට ජනාධිපතිගෙවත් අගමැතිගෙවත් සෞඛ්‍යමැතිගෙවත් උපදෙස් ඕනේ. ඕනම රෝගියෙකුට අපරාධකාරයෙකුට වෙඩි වැදලා ගෙනාවත් වෛද්‍යවරු ඒ ජීවිතය බේරගන්න අවශ්‍ය නියම දේවල් නිසි වෙලාවට කරනවා. ඒ නිසා මේ ඒ අයගේ උපදෙස් මත මේවා ක්‍රියාත්මක වෙනවා කියන ඒ සංකල්පය සහ ඒ වැරදි මතවාදයත් දැන් අයින් කරන්න කාලය ඇවිල්ලා. දේශපාලනඥව පුම්බන එක, ඒ අයට නැති ගෞරව දෙන එක, වරප්‍රසාද දෙන එක දැන් නතර කරන්නම අප සටන් කළ යුතුයි. ඒ සඳහා රටක් ලෙස පක්ෂ, ජාති, පාට, කුල, ආගම් ભેද නැතුව එකතු විය යුතු කාලය ඇවිල්ලා.